ඉතින් කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවන් අදත් නුවන් තෙස්මිය බ්ලොග් අපේ YouTube channel එකට. ඉතින් අද හදන්න යන්නේ බර්ත්ඩේ කේක් එකක්, හරිම සරල බර්ත්ඩේ කේක් එකක්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද කරන්න කියලා. මුලින්ම අපි කරන්න ඕනේ කේක් ට්‍රේ එක හදාගන්න එක. මුලින් කේක් ට්‍රේ එක සම්පූර්ණයෙන්ම බටර් වලින් කවර් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පෙන්වන විදිහට ඔයිල් පේපර් එකෙන් කවර් කරගන්න ඕන මුළු කේක් ට්‍රේ එකම, කේක් ට්‍රේ එකේ ඇතුළත. ඉතින් ඔයිල් පේපර් එකෙන් කවර් කරලා ඉවර වෙලාත් එයින් උඩිනුත් නැවතත් හොඳින් බටර් ගාගන්න. මං අද බටර් කේක් කිලෝ එකක් තමයි හදාගන්නේ. ඉතින් කිලෝ එකක් හදාගන්න අඟල් 8 විශ්කම්බේ තියෙන ට්‍රේ එකක් තමයි ගන්න ඕනි. මම අද අරන් තියෙන මේ කේක් ට්‍රේ එක අඟල් 3ක් උසයි. ඒකත් කියන්න ඕන උස ටිකක් උසින් වැඩි ට්‍රේ එකක් ගත්තම. මේ විදිහට සම්පූර්ණයෙන්ම හොඳින් කවර් කරගන්න කේක් ට්‍රේ එක. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ පිටි ටික ලෑස්ති කරගන්න, පිටි ටික හදාගන්න. අද මම ඒකට කේක් පිටි තමයි ගත්තේ. කේක් පිටි ග්‍රෑම් 250ක් කරගෙන ඒක හොඳින් මික්ස් කරගන්නවා මුලින්ම කැටගතිය යන්න. ඊට පස්සේ ඒකට බේකින් පවුඩර්, තේ හැඳි දෙකක් එකතු කරනවා. තේ හැඳ මේ රෝස පාට අර මෙෂරින් කප් ඒ සෙට් එකේ තියෙන්නේ මිලිලීටර් 5 කියලා තියෙන්නේ තේ හැන්දේ ප්‍රමාණය. ඉතින් මේ පෙන්වන විදිහට පිටි ටික හොඳින් කලවම් කරන ගමන් තුන් පාරක් හලා ගන්න. මම හලා ගන්නේ ඔයිල් පේපර් එකක් උඩට. ඊට පස්සේ ඒ පේපර් එකෙන්ම මේ විදිහට රැප් කරලා පැත්තකින් තියා තියන්න අවශ්‍ය වෙලා වෙනකන්. දැන් ඔයාලා මේ දකින්නේ බිත්තර කහමද සුදුමද වෙන් කර ගන්නවා. අද මම හදන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට හදන කේක් එකක් නෙවෙයි. ඒක නම් ඔක්කොම අර බිත්තර කහමද සුදුමද වෙන් කරන්නේ ඔක්කොම එකට හදනවානේ. ඉතින් අද මම වෙන් කරලා හදන හැටි ඔයාලට කියා දෙන්නේ. අරම ලේසි බිත්තරේ කඩලා මේ විදිහට දෙපැත්තට හිමින්ට අර කහමද කොටසේ තමයි හිට මෙහෙට කරන්න ඕන. අර භාජනයේ සුදුමදටක වැටෙන්න අරින්න. එක එක බිත්තරේ භාජනයකට වෙන වෙනම කඩාගෙන අනිත් භාජන වලට එකතු කරන්න. නැත්නම් අරක් වෙච්ච බිත්තරයක් එහෙම තිබ්බොත් ඔක්කොම බිත්තර ටික අහක යන නිසා විශේෂයෙන් මතක තියාගන්න කහමදයකට සුදුමද එකතු වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් සුදුමදයකට කහමද චුට්ටක්වත් එකතු වෙන්න දෙන්න එපා. මේ වැඩෙත් හරි. දැන් අපි බලමු මොනවාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මම මේ ප්‍රමාණයන් හරියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා, ඔයගොල්ලෝ බලන්න. බටර් ග්‍රෑම් 250යි, සුදු සීනි ග්‍රෑම් 250යි, කේක් පිටි ග්‍රෑම් 250යි. ඒකට ඔයගොල්ලන් පාන් පිටි උනත් ගන්න පුළුවන්. ඒත් කේක් පිටි වලින් තමයි හොඳටම එන්නේ. ඊට පස්සේ කහමද සුකහමද සුදුමද වෙන් කරගත්ත බිත්තර 4ක ප්‍රමාණය. ලොකු බිත්තර නම් 4යි, පොඩි බිත්තර නම් 5ක් ගන්න. ඊපස්සේ අයිසිං කරගන්න නිසා මම අද අයිසිං සුගර් තියෙනවා, කලරින් වැනිලා, එතකොට බේකින් පවුඩර්, හදාගත කේක් ට්‍රේ එක තියෙනවා. ඔය ටික විතරයි ඇත්තටම ඕනේ වෙන්නේ. මම ප්‍රමාණයන් හරියටම දාලා තියෙනවා, ඔයගොල්ලෝ බලන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කහමදයකට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරන්න ඕන. මම කලින් තේ හැඳි ප්‍රමාණය කිව්වා මිලිලීටර් 5 මෙෂරින් ස්පූන් එකකින්. හැඳි දෙකක්, තේ හැඳි දෙකක් තමයි එකතු කරගන්න ඕන. වැනිලා එකතු කරගන්නේ බිත්තරවල තියෙන අර පිළිගඳ යන්න. දැන් මේ ලෑස්ති වෙන බිත්තර සුදුමන්ද ටික බීට් කරගන්න. අපි හස්බන්ඩ් තමයි සුදුමන්ද ටික බීට් කරන්නේ. හයි ස්පීඩ් බීට් කරන්න ඕන. බීටරේ උඩරිම ප්‍රමාණයට දාලා බීට් කරන්න විනාඩි 4ක්. මම ළඟට සුදු සීනි ටික ග්‍රෑම් 125 ගානේ කොටස් දෙකකට බෙදා ගන්න යන්නේ. මේ තියෙන මේ ඉලෙක්ට්‍රික් ස්කේල් එකක්. මේ කොන් කරලා මම අර භාජනයේ තියෙන මේ බ්ලෙන්ඩර් කප් එකේ තියෙන බර තමයි අර අයින් කරගත්තේ. ටයාකිට් බටන් එක ප්‍රෙස් කරලා එතකොට අපිට ද්‍රව්‍යවල තියෙන බර ප්‍රමාණය විතරක් මේ විදිහට ගන්න පුළුවන්. ඒක දන්නේ නැති කෙනෙකුට ඕන වෙයි කියලා හිතලා තමයි මම ඇඩ් කරේ වීඩියෝ එකට. ඉතින් අන්න ග්‍රෑම් 125ක් මම ග්‍රයින්ඩ් කරගන්නවා. තව ග්‍රෑම් 125 ග්‍රයින්ඩ් කරලා තියාගන්නවා. පස්සේ බටර් වලට එකතු කරන්න. විනාඩි 4ක් බේට් කරගෙන තියෙන සුදු මදයකට දැන් අපි මේ ග්‍රයින්ඩ් කරගත්ත සුදු සීනි ටික එකතු කරලා හොඳ ක්‍රීම් එකක් එනකන් නැවතත් විනාඩි 4ක් හොඳින් බීට් කරගන්න ඕන. ඒකත් හයි ස්පීඩ්. එතකොට අපි භාජනය අනිත් පැත්ත හැරෙව්වත් ඒ සුදු මද ටික වැටෙන්නේ නැහැ. ඒ ගානට එනකන් හොඳට බීට් කරගන්න මේ අපි පෙන්වන විදිහට.
මේක වැටෙන්නේ. ටන් ටඩා. මේක වහලා තියන්න ඕන නෑ. තර සුදු මත ටික අන්තිමට තමයි ගන්න. එතකන් අර දැන් පෙන්නපු විදිහට වහලා පැත්තකින් තියා තියන්න. දැන් අපි බටර් ටික බීට් කරගන්න යන්නේ. මේක ලා කහපාට වෙනකන් හොඳට විනාඩි 4ක් විතර බීට් කරගන්න මීඩියම් ස්පීඩ් එකේ. අර බීටරේ අර ඒ මේ කොටස් දෙකේ තිබ්බේ විතර සුදු මත අපි කලින් බීට් කරගත්තේ. ඒක මේකට එකතු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් බටර් ටික හොඳින් බීට් වෙලා ඉවරයි. පේනවනේ ලා කහපාට තියෙන. මේ දැන් එකතු කරන්නේ අපි තව සීනි ග්‍රෑම් 125ක් වෙනම තියාගත්තානේ මම කිව්වනේ ටික පස්සේ ගන්න කියලා. ඉතින් ඒ ග්‍රයින්ඩ් කරගත්ත සීනි ග්‍රෑම් 125 තමයි මේ වෙලාවේ එකතු කරගන්නේ. මේකත් හොඳින් විනාඩි 10ක් විතර හොඳින් බීට් කරගන්න මීඩියම් ස්පීඩ් එකේ. මොකද සීනි කැඩ ڇුට්ටක් වත් නැති වෙන බීට් කරගන්න ඕන. ඒක අනිවාර්යයි. විනාඩි 10ක් බීට් කරගෙන ඉවර වෙලා දැන් බිත්තර එකකින් එක බලන්න එක කහමදයක් එකතු කරන්නේ. මේ එක බිත්තරයක් බිත්තර කහමද එකක් විනාඩි 2ක් හොඳින් බීට් කරගන්න. එකකින් එක වෙන වෙනම එක බිත්තරයකට විනාඩි 2 ගානේ හොඳින් බීට් කරගන්න. බිත්තර කහමද ටික බීට් කරන අතරතුර අපි අවන් එක රීහීට් වෙන්න දාගන්න ඕන. විනාඩි 10ක් අංශක 160ට ට්‍රේ එකේ උඩ යට දෙකම ප්‍රීහීට් වෙන්න දා සෙට් කරන්න. දැන් වන්න බිත්තර ටික බීට් කරලා ඉවරයි. ඉතින් මේ වෙලාවේදී මේ තියෙන්නේ අපි හදාගත්ත බැටර් එක. මේකට අපි දැන් කේක් පිටි ටිකයි බිත්තර සුදු මද ටිකයි එකතු කරගන්න ඕනි. ඒ දෙකම ටිකෙන් ටික එකතු කරගනිමින් හොඳින් මික්ස් එකක් ආධාරයෙන් හරි ස්පැචියුලා එකක් ආධාරයෙන් හරි හොඳින් මික්ස් කරගන්න මේ පෙන්වන විදිහට. තව ෂෝට් දෙයක් කියන්න ඕන. මේ ස්පැචියුලා එකකින් මික්ස් කරත් වික්ස් එකකින් කරත් බීට් කරත් එකම දිශාවකට තමයි කරන්න ඕනි. ඒක මට කියන්න බැරි වුණා. හදන කෙනෙක් නම් මෙන්න මේ වෙලාවේ ට්‍රේ එකට දාලා බේක් කරන්න දාන්න පුළුවන්. මම අද පාට දෙකකින් කේක් එක හදාගන්නේ මාබල් කේක් එකක් වගේ. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ දැන් භාජන දෙකකට බැටර් එක සම ප්‍රමාණයෙන් දාගෙන ඒකට කලරින් ඇඩ් කර ගන්නවා. අපේ ගෙදර කොළපාට තිබුණේ නැහැ. මං නිසා කහපාටයි නිල් පාටයි දෙක එකතු කරලා මෙන්න මේ දේ ලස්සන කොළපාටත් හදාගත්තා. දැන් මේ ටික මේ බැටර් එක අපි කේක් ට්‍රේ එකට මෙන්න මේ විදිහට මම පෙන්වන විදිහට දාගන්න. දාගෙන ඉවරලා මේසෙ උඩට හොඳින් ටැප් කරන්න. ඒ කියන්නේ මම පෙන්වනවා මෙන්න මේ විදිහට ට්‍රේ ගන්නගෙන මෙන්න මේ විදිහට අතාරින්න. එතකොට හොඳින් ගාන්ට සෙට් වෙනවා. එතකොට උස කඳු පල්ලම් වගේ නැහැ. ලස්සනට ගාන්ට කේක් එක එනවා එක උසකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි කරගන්නේ. දැන් කේක් එක බේක් වෙන දාන්න යන්නේ අංශක 160 උෂ්ණත්වයට විනාඩි 45ක් බේක් වෙන්න තියන්න. ඉතින් ඊට පස්සේ මම කේක් එක හොඳින් නිමෙන්න තියලා කූලින් රැක් එකට දාලා නිමෙන්න තියනවා පැය 4ක් විතර. ඊට පස්සේ තමයි මම කේක් එක අයිසින් කරන්න යන බලන්නකෝ ලස්සනට කේක් එක එන හැටි.
කේක එක බේක් වෙලා ඉවරයි. මතක තියාගන්න කේක එක බේක් වෙලා විනාඩි බේක් වෙන විනාඩි 5ක් විතර තියෙද්දී බාබිකියු ස්ටික් එකකින් ඇතුළට අරලා බලන්න හොඳින් කේක එක තැම්බිලාද කියලා. තැම්බිලා නැත්නම් ස්ටික් එකේ තෙත ගතියට ගෑවෙනවා. එතකොට තව විනාඩි 10ක් වගේ දාලා නැවතත් කේක එක බේක් වෙන්න තියන්න. දැන් මේ තියෙන අපේ බේක් වෙලා ඉවරච්ච කේක එක බලන්න ස්පොන්ජ් එකක් වගේ හොඳ උසට තියෙනවා. ඉතින් දැන් මේක මෙහෙමම නිමෙන්න තියා තියමු ටක් ගාලා අයිසින් ටික කරන්න. අද මම බටර් අයිසින් වලින් තමයි අයිසින් කරන්න යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කේක් එක කවර් කරන්නේ බටර් අයිසින් එකෙන්. බටර් අයිසින් එක හදාගන්න අවශ්‍ය දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා ප්‍රමාණයන්. ඒක බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ටක් ගාලා සිම්පල් විදිහට මම මගේ බර්ත්ඩේ කේක් එක මමම මගේ හස්බන්ඩ් එක එකතු වෙලා ගෙදර හදාගත්තා. ඉතින් අද මම මේකට දාන්නේ රෝසමල්. රෝසමල් වලට 1D 1M නොසෙල් එකයි 2D නොසෙල් එකයි තමයි ගත්තේ. ඒ වගේම වටේ මේ විදිහට ලස්සනට ෆිනිෂ් එක ගන්න නම් පොඩි ට්‍රික් එකක් කියන්නම්. මේ මම ගන්න ස්ක්‍රැපර් එක හොඳින් උණු වතුරේ ඔබලා ඊට පස්සේ වතුර ටික පිහදගෙන ගත්තම ඇලෙන්නේ නැහැ. හොඳින් ෆිනිෂ් කරගන්න පුළුවන්. නොසෙල් ඩිසයින් මොන හරි ගෙදරදි ප්‍රැක්ටිස් කරන කෙනෙකුට ෂූටි දෙයක් තව කියා දෙන්න. ඔගලන්ට අයිසිං ෂුගර් ගත්තොත් ගොඩක් මුදලක් යන නිසා ඉදිියප පිටි එකක් කරගෙන ඒකට ඇල්වතුර දාලා ගෙදරදි නොසෙල් ටිප්ස් ප්‍රැක්ටිස් කරන්න. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නේද කේක් එක? ඔන්න අපි දැන් කේක් කපන්න යන්නේ. මගේ බර්ත්ඩේ එක අගෝස්තු 5 තිබ්බේ. ඉතින් එදා අපි කේක් කපන්න උනේ නැහැ. අපේ හස්බන්ඩ් හොඳටම අසනීපන වෛරස් වුණ හැදිලා. ඉතින් මාත් අසනීපන. ඒත් අපි හිතුවා අපි බර්ත්ඩේ එක සමරන්න ඕනි කියලා. අපි දෙන්නත් එක්ක මේ බර්ත්ඩේ එක සමරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ආයිමත් මේ වගේ වීඩියෝ කියනකම් හැමෝම අපි subscribe කරලා තියාගන්න. බයි. ඉතින් මෙන්න මේ ලස්සන ගවමත් මගේ හස්බන්ඩ් මට බර්ත්ඩේ එකට දීපු gift එකක්. මේකයි මේකප් සෙට් එකකුයි තමයි මට බර්ත්ඩේ එකට හස්බන්ඩ් දුන්නේ gift එකක් විදිහට. ආතව චුටි කරම්බුකුත් දුන්නා. ඉතින් මම මේක මගේ හස්බන්ඩ්ට thank you කියන්නත් අවස්ථාවක් කරගන්න. ගොඩක් ස්තුතියි ඔයාලට මාට මේ තරම් මේ දෙන ආදරයට. ගොඩක් පිං මාව ආදරෙන් බලා ගන්නාට. ආට දීර්ඝායස. ඒ වගේම සතුටින් හැමදාම ඉන්න ලැබේවා මගේ ආදර හස්බන්ඩ්. ආට ගොඩාක් ආදරෙයි. thank you. ඒ වගේම අපිව බලන ඔයාලටත් ගොඩාක් ආදරෙයි. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.